හොඳයි. ඉතින් ඔයාලා ආයෙමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ තවත් RAM Studios tutorial එකක් එක්ක. ඉතින් මේ Photoshop tutorial එකේදී අද අපි කතා කරන්න යන්නේ Artboards ගැන. ඉතින් මොනවද මේ Artboards කියලා කියන්නේ? ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මේ CV එකක් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන ඔයාලට පේනවා ඉතින් ඒක pages දෙකකට ගිහිල්ලා තියෙනවා. මම CV එක හදනකොට A4 ගොල්ලේට තමයි print කරන්න යන්නේ. එතකොට A4 ගොලේ size එකට මම මට ඕන විස්තර ටික දාගෙන යනකොට මට ඒ page එක මදි වෙනවා. ඒ නිසා මට page 2 එකක් ඕන වෙනවා, නැත්නම් මට දෙවෙනි කොලයක් ඕන වෙනවා. ඉතින් මම දෙවෙනි කොලයට තමයි මගේ CV එකේ ඉතුරු විස්තර ටික දාන්නේ. ඉතින් මේ විදිහට දාගෙන යනකොට ඔයාලට තේරෙනවා ඇති normally අපි කරනවා නම් අපිට මේ එකින් එක කොලයට එකින් එක Photoshop නැත්නම් PhD documents ඕනේ වෙනවා. නමුත් මෙන්න මේ Artboard feature එක use කරලා අපිට පුළුවන් මේ විදිහට එකම PhD නැත්නම් එකම Photoshop document එක ඇතුලේ මේ pages ඔක්කොම design කරගෙන යන්න. ටිකක් file එකේ size එක වැඩි, හැබැයි අපිට වැඩ කරන්න ලේසි. ඉතින් අපි බලමු කොහොමද මේ විදිහට කරන්නේ Artboard use කරලා. ඉතින් මේ Artboard කියන feature එක Photoshop වලට ටිකක් අලුත් ෆීචර් එකක් මම හිතන්නේ පරණ ගොඩක් පරණ ෆීචර් ඒ කියන්නේ ගොඩක් පරණ Photoshop versions වලට මේ ෆීචර් එක තියෙනවා කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆීචර් එක යූස් කරලා මේක එක්ස්ටෙන්ඩ් කරගන්න. අපි හිතමු ඒ කියන්නේ ඔයා මොන හරි එකම විදිය ෆොටෝස් ටිකක් ගහනවා. අපි හිතමු දැන් මම ඔයා දන්නවා ඉතින් අපේ ටියුටෝරියල්ස් ගහනකොට කොහොමද කරන්නේ. يعني මේ ටියුටෝරියල් එකට අපි හැම වෙලේම YouTube එකේ thumbnail එකක් නැත්නම් image එකක් දානවා. ඉතින් මේ image එක ගත්තම එහෙම මේ හැම ටියුටෝරියල් එකටම ඔයාලට මේ images ටික save කරගෙන යන්න පුළුවන් මෙන්න මේ Artboard feature එක හරහා. ඒ documents වලට කියන්නේ පළවෙනි ටියුටෝරියල් එකට මේ photo එක, දෙවෙනි ටියුටෝරියල් එකට මේ photo එක, තුන්වෙනි ටියුටෝරියල් එකට මේ photo එක කියලා ඔයාලට කැමති ෆොටෝස් ගන්න එකම ෆයිල් එක ඇතුලේ තියාගෙන එඩිට් කරගෙන යන්න පුළුවන් මෙන්න මේ Artboard feature එක හරහා. මේ වගේ දේවල් ඔයාලට try කරලා බලන්න පුළුවන් මම මේ Artboard feature එකේ තියෙන basic tools ටික ඔයාලට කියලා දුන්නට පස්සේ. ඉතින් Artboard feature එකෙන් අපි බලමු කොහොමද අලුතින් Artboard එකක් open කරන්න කියලා. ඔයාලට කරන්න තියෙන්නේ වෙනද වගේම ෆයිල් ගිහිල්ලා new ගිහිල්ලා ඊට පස්සේ ඔයාලට මේ විදිහට එනවා new document කියන window එක. ඉතින් මෙතන තියෙනවා මම මෙතනදී width එකයි height එකයි මේක දෙන්නේ නැතුව මම A4 sheet එක තමයි තෝරගන්නේ. එතකොට මට කරන්න තියෙන්නේ මෙතන print ගිහිල්ලා මේ print එකේදී මම A4 කියන size එක තෝරනවා. එතකොට මට එයා අදාළ resolution එකයි ඒ අදාළ size එකයි මට එයා ඔටෝම preset එකෙන් දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන තියෙනවා Artboards කියලා feature එක. මෙන්න මේ Artboards කියන feature එක ඔයාලට මෙතනින් on කරගන්න පුළුවන් මේ විදිහට ටික් කරලා. හැබැයි Photoshop කලින් versions වලදී කියන්නේ Photoshop CS6 වගේ වෙනකොට මෙන්න මේ new document කියන interface එක නෙමෙයි මෙතනට එන්නේ, නැත්තම් window එක නෙමෙයි මෙතනට එන්නේ. එතනදී ඔයාලට Artboard කියන එක feature එක තෝරගන්න තියෙන්නේ drop down එකේදී. ඔයාලට ඒක බලන්න. හොඳයි මම ඉතින් ටග් ගාලා internet එකට ගිහිල්ලා ෆොටෝ එකක් හොයාගත්තා. ඉතින් CS6 වල ඔයාට new document interface එකේ නැත්තම් window එකේ ඉන්නේ මේ විදිහට. මෙතන ඔයාලට පේනවා ඉතින් document type. මෙන්න මේ document type කියන එකට ඔයාට දෙන්න තියෙන්නේ Artboard කියන එක. Artboard කියන එක දුන්නට පස්සේ ඊට පස්සේ Artboard කියන එකේ size එකට තමයි ඔයා A4 කියන එක දෙන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි කලින් versions වල ඔයා කලින් version එක වැඩ කරනවා නම් ඔයා Artboard feature එක select කරගන්නේ. හොඳයි. ඉතින් මේ විදිහට දීලා ඊට පස්සේ මම background එක white මේ විදිහට තියලා මම මේ Artboard file එක create කරගන්නම්. හොඳයි. ඔයාලට පේනවා ඉතින් Artboard 1 කියලා මේ විදිහට ඔයාගේ file එක ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ Artboard එක ඇතුලේ ඔයාට ඕන කරන දේවල් නැත්තම් ඔයාට ඕන විදිහට ඔයාගේ CV එක හදාගෙන යන්න. ඉතින් CV එක හදන process එක මම ඔයාලට කියලා දෙන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ කියලා. හොඳයි. ඉන්න අමතරව Artboard කියන එක ඔයාලට පේනවා ඉතින් මෙතන Artboard 1 කියලා මෙතන layer set එක ඒක යටතේ තමයි තියෙන්නේ. හරියට නිකන් folder එකක් ඇතුළට අපි layers ටික දැම්මම ඒ folder එක ඇතුළේ layers ටික තියෙනවා වගේ Artboard 1 එකට අදාළ layers ටික Artboard 1 කියලා මෙතන නමට යටින් තමයි තියෙන්නේ. ඔයාලට පුළුවන් ඒක expand කරන්න පුළුවන්
කොලැප්ස් කරන්න පුළුවන් මේ විදිහට මෙතන තියෙන පොඩි ඊතලෙන් හරි ඉතින් මේකට අපි ඊළඟට කතා කරොත් මෙන්න මේ artboard කියන එක ඔයා මේ විදිහට select කරපුවම ඔයාගේ artboard tool කියන එක නිකන්ම on වෙනවා නැත්නම් automatically on වෙනවා මොකක්ද මේ artboard tool කියලා කියන්නේ ඒක මෙහෙම ඔයා දන්නවනේ සාමාන්‍යයෙන් මෙතන තියෙනවා move tool එක මේ move tool එකට අමතරව ඔයා artboard file එකක් open කරාට පස්සේ මෙන්න මෙතන right click කරාට පස්සේ එනවා artboard tool කියලා එකක් move tool එකට අමතරව එතන වෙනවා artboard tool එතකොට මොකද්ද මේ artboard tool එකකින් වෙන්නේ කියන එක ගැන අපි ඉස්සරහට කතා කරගෙන යමු කොහොම වුණත් ඒ විදිහට artboard tool එක මෙතනින් ඔයාලට click කරලත් open කරගන්න පුළුවන් ඔයාලට පේනවා ඉතින් artboard කියන එක මෙතන select කරපුවම මේ විදිහට icon එක වෙනස් වෙලා තියෙනවා හරි ලේ එක select කරපුවම නැහැ ආය move tool එකට මාරු වෙනවා ඔයා ලේ එකේ ඉන්නකොට ඔයාට artboard tool එකට මාරු වෙන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ එක්ක මෙතන click කරනවා එහෙමත් නැත්නම් මෙතනින් ගිහිල්ලා artboard tool එක select කරනවා හරි හොඳයි අපි දැනට move tool එක මෙතනට දාලා ඊට පස්සේ අපි බලමු මෙන්න මේ page 1 කියන එක. එතකොට මගේ මේ page 1 කියලා තියෙන්නේ මගේ artboard 1 කියලා තියෙන එක. ඉතින් ඔයාලට පුළුවන් මේක rename කරගන්න. මේ artboard 1 කියන එක rename කරගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට double click කරන එක. Double click කරලා page 1 කියලා මට මේ විදිහට rename කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මගේ page 1 කියන එක මම folders වලට කඩලා මම මේ විදිහට පිළිවෙලට හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට CV එකක් වගේ නැත්නම් මොකක් හරි document එකක් හදනකොට මේ විදිහට පිළිවෙලට folders ඇතුළට මේ කැලිය ඔක්කොම දාගෙන යනවා. ඔයාලට පේනවා ඉතින් profile කියන තැන මම on off කරොත් මේ තියෙන profile කියන feature. හරි. එතකොට ඔයාලට ලේසියෙන් හොයාගන්න පුළුවන් profile එකට අදාළ layers ටික. ඊට පස්සේ මෙතන තියෙනවා contact info. එතකොට ඒකට අදාළ layers ටික ඒකේ තියෙනවා. Personal info, එතකොට personal info sticker, ඒ ලේ එක ඇතුලේ තියෙනවා. මේ විදිහට හැම වෙලේම CV එකක් වගේ එකක් හදනවා නම් layer කරගෙන නැත්නම් layers හදාගෙන ඒක fold කරගෙන යන්න. හරි. කොහොම වුණත් අපි දැන් මේ page 1 එකේ තියෙන ටික ඔක්කොම ටික අපි මෙන්න මෙතන page 1 කියන එකට ගන්න යන්නේ. මොකද මට දැන් ඒ කියන්නේ මේ tutorial එක කරන වෙලාවේදී අමාරුයි මෙන්න මේ ටික කරලා පෙන්නන්න. ඒ නිසා මම කරන්නේ මම කලින් හදපු ටික ගන්නවා මෙන්න මේ page 1 කියන artboard එක ඇතුළට. ඉතින් ඔයාලට මතකයිද අපි කලින් tutorial එකේදී කොහොමද files duplicate කරේ කියලා. ඉතින් මම මෙතනදී ඒ technique එකක් use කරන්න යන්නේ. මම කරන්නේ මේකෙදි මම use කරලා තියෙන ටික කෙලිම මේ විදිහට select කරගෙන ගිහිල්ලා ඔව් මේ විදිහට අපි select කරගෙන ගිහිල්ලා ඊට පස්සේ right click කරලා මම duplicate layers කරනවා. Duplicate layers කරාට පස්සේ මම document එකට දෙනවා untitled 1 කියන එක. Untitled 1 කියන එක දීලා මම මෙතන page 1 කියන artboard එක දෙනවා. එහෙම නැත්නම් canvas එක කියන්නේ ඔයාගේ background එකට කෙලින්ම දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට පුළුවන් page 1 කියන artboard එක ඇතුළට මේක දාගන්න. ඉතින් මම okay කරාට පස්සේ load වෙලා ඔයාට පේනවා ඉතින් මේකට ආවම හරියටම ඒ ටික ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ artboard පළවෙනි එක normal photoshop tools වලින් හදාගත්ත කිමුකෝ. ඉතින් artboard එක කියනකොට අනිත් tools ටික මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. හරි. ඉතින් මේ විදිහට මම හදාගත්තට පස්සේ මට ඕනේ දැන් මේ artboard එකේ duplicate එකක් යන්න. මොකද මට දැන් පළවෙනි කොලේ මට මදි වෙලා තින්නේ මගේ ඉතුරු විස්තර ටික දාන්න. ඒ නිසා මම මගේ දෙවෙනි artboard එක open කරගන්න තමයි යන්නේ. ඉතින් මම මේ artboard එක open කරනවා නම් මට ඕන වෙනවා artboard tool එක. ඒ නිසා මට කරන්න තියෙන්නේ මේ විදිහට page 1 කියන එක click කරන එක. ඉතින් ඔයාලට පේන්නේ දැන් artboard tool එක ගත්තට පස්සේ මේ විදිහට plus marks ටිකක් එනවා වටේට රවුමකුත් එක්ක. මොකක්ද මේ plus mark එකකින් එන්නේ? ඇත්තට මෙන්න මේ plus mark එකකින් තමයි ඔයාලට තවත් artboard එකක් open කරගන්න නැත්නම් ඔයාගේ artboard එක duplicate කරගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනවා ඇති මම මෙතන click කරොත් මම මෙතනට ගෙනිච්ච මාඩ පේනවා ඇති මයික් කර්සර් එක වෙනස් වෙනවා මම මෙතන නිකම්ම click කරොත් ඔයාගේ artboard එකේ size එකට අදාළ size එකට තවත් artboard එකක් duplicate වෙනවා artboard 1 කියලා ඉතින් ඔයා අපි හිතමු ඔයා මොකක් හරි මේ විදිහටම artboard එක මේ ගත්තට පස්සේ
මේ ආඩ්බෝඩ් එකේ සයිස් එක ඔයාට A4 එක නැතුව වෙන සයිස් එකකට ගන්න ඕනේ කියලා. එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ ආඩ්බෝඩ් එකේ ප්‍රොපර්ටිස් වෙනස් කරන්න. කොහොමද ආඩ්බෝඩ් එකේ ප්‍රොපර්ටිස් වෙනස් කරන්නේ? ඔයාට කරන්න තියෙන ආඩ්බෝඩ් එක මේ විදිහට සිලෙක්ට් වෙලා තියෙනකොට මෙතන වින්ඩෝ ගිහිල්ලා ප්‍රොපර්ටිස් දෙන්න. හරි. ඔයාගේ ප්‍රොපර්ටිස් කියන්නේ ටික් එක වැටලා තියෙනවා කියන්නේ ඔයාගේ ප්‍රොපර්ටිස් ඔන් වෙලා තියෙනවා කියන එක. ටික් එක ඔයාගේ ඕෆ් වෙලා තියෙනවා නම් මෙතන ප්‍රොපර්ටිස් දෙන්න. ඉතින් මේ විදිහට ප්‍රොපර්ටිස් දුන්නාට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙතන ප්‍රොපර්ටිස් ටැබ් එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාගේ ආඩ්බෝඩ් එකේ සයිස් එක කොහොමද වෙන්න ඕනේ කියලා. හැබැයි මෙතන තියෙන පික්සල්ස් වලින් එතකොට ඔයාලට මේක සයිස් එක වෙනස් කරන්න ඕන නම් අපි හිතමු ඔයාලට ප්‍රීසෙට් එකක් මෙතනින් දෙන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති iPhone 5 ඒ විදිහට අර ස්ක්‍රීන්ස් වලට ඒ වගේ සයිසස් දෙන්න පුළුවන්. එහෙම නැතුව ඔයාලට පුළුවන් පික්සල් එක හදාගෙන මෙතනට දෙන්න. මෙතනට හැබැයි අර පේපර් සයිස් එක මේ විදිහට පාවිච්චි කරනකොට ඉන්ච සෙන්ටිමීටර්ස් වලින් එන්නේ නැති එක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. මම හිතනවා ෆොටෝෂොප් එකේ කියන්නේ මම දන්න තරමින් මෙතන එහෙම හදන්න බෑ. එහෙ කියන්නේ මම දන්නේ නැතුව ඒ ෆීචර් එක හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් එහෙම හොඳයි. ඒක හොයාගන්න පුළුවන් නම් එහෙම නැතුව මේ ඒක ඒ ෆීචර් එක මෙතන නැත්තම් අපි හිතමු ෆොටෝෂොප් සොෆ්ට්වෙයාර් එක නැත්තම් ෆොටෝෂොප් නැත්තම් ඇඩෝබි කම්පැනි එකකින් ඉස්සරහට ෆොටෝෂොප් ඒ විදිහට ඒ ෆීචර් එක දාලා හදයි කියලා. මොකද මෙතන එහෙම ප්‍රශ්නයක් එනවා. ඉතින් කොහොම වුණත් මේ විදිහට වලට ආඩ්බෝඩ් එකේ සයිස් එක වෙනස් කරනවා නම් මෙතන ප්‍රොපර්ටිස් වලින් ගිහින් වෙනස් කරන්න පුළුවන්. මං කිව්වේ CV එක නෙමෙයි වෙන මොකක් හරි විදිහකට ඔය ආඩ්බෝඩ් එක යූස් කරනවා නම් ඒක සමායට ඕන වෙන්න පුළුවන්. හරි. ඉතින් මම මේ ආඩ්බෝඩ් එක දැනට ඩිලීට් කරගන්න. ඉතින් කොහොම වුණත් ඔය මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාගේ ආඩ්බෝඩ් එක ඩුප්ලිකේට් වෙනවා. හැබැයි මට ඕනේ මගේ මේ කන්ටෙන්ට්ස් ටිකත් එකම මේ පැත්තට ඩුප්ලිකේට් කරලා ඒ ටික වෙනස් කරලා මගේ ඉතුරු ටික හදාගන්න. දැන් මේ නිල් පාට ලයින්ස් ඒ වගේ දේවල් මට ඒ විදිහටම ඩුප්ලිකේට් කරන්න ඕනේ එහා පැත්තට. ඔයාලට පේනවා ඇති මේ තීම් එකම තමයි අනිත් පේජ් එකටත් මම අරගෙන තියෙන්නේ. එතකොට කොහොමද මං ඒ විදිහට මේ ෆයිල්ස් ටික ආයේ මේකට ගන්න? ඔයාලට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්නත් පුළුවන්. එහෙම නැතුව ඒක ලේසි ක්‍රමයකට කරන්නත් පුළුවන්. මම දැනට මේක ඩිලීට් කරන්න ඔයාලට කරන්න තියෙන්නේ ඕල්ට් කී එකත් එක්ක මෙන්න මේ ප්ලස් බටන් එක ක්ලික් කරන එක. ඔයාලට පේන ඇති කර්ස එක මාරු වෙනවා මං ඕල්ට් ප්‍රෙස් කරපුවම. හරි. ඔයාලට කරන්න තියෙන ඕල්ට් එකත් එක්ක මේ විදිහට දැම්මම ඔයාගේ තියෙන කන්ටෙන්ට්ස් එකම ආර්ට්බෝඩ් එක ඩුප්ලිකේට් කරන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ටික ගානට ඇඩ්ජස්ට් කරගෙන ඔයාගේ දෙවෙනි පේජ් එකත් හදා ගන්න. හරි. ඉතින් මම මේක ඩිලීට් කරලා මේ ආර්ට්බෝඩ් එක ඩුප්ලිකේට් කරලා මගේ මේ දෙවෙනි පේජ් එකේ ටික මෙතනට ගන්නම්. මේ විදිහට දාගෙන ඩුප්ලිකේට් කරලා මේක පේජ් 2 එකට දාලා ඕකේ කරමු. ඕකේ කරාට පස්සේ හරි. සෝරි, මම අරකටම ආයෙ ඩුප්ලිකේට් කරේ. මට ගන්න තියෙන මේක පේජ් 2 කියලා දීලා මේකේ ඕන ටික සිලෙක්ට් කරලා ඩුප්ලිකේට් ලේයර්ස් ඊටස් මෙතන අන්ටයිටල් 1 දීලා මෙතන පේජ් 2 දීලා ඕකේ කරාම මෙතනට මේ විදිහට මේ ටික කොපි වෙනවා. හරි. ඉතින් මේ විදිහට ඔයා ඔයාගේ CV එක මොකක් හරි හදාගත්තට පස්සේ අපි හිතමු ඔයා මේක PDF විදිහට අවුට් කරනවා. එතකොට මෙන්න මේ PDF විදිහට අවුට් කරනකොට කොහොමද මේක අවුට් කරන්නේ? එතකොට ඔයාට කරන්න තියෙන්නේ File Export Artboards to PDF. ඔයාට පුළුවන් මේ Artboards ඔක්කොම PDF එකට දාගන්න. එතකොට Artboards to PDF කියලා මම මේ විදිහට දීලා ඊට පස්සේ මට පුළුවන් Destination එකක් දෙන්න. Destination එකට මම මොකක්ද software කියන එක දෙන්නම්කෝ. software කියන එක දීලා මම එතන මේ new folder දීලා new folder එක ඇතුළට දෙන්නම්. ඊට පස්සේ මම මේක මගේ CV එක කියලා දෙන්නම්. මෙතනට මේ විදිහට CV කියලා දෙන්නම්. CV කියලා දීලා artboard content only කියන එක දීලා මේ set එක මේ විදිහටම තියලා
මෙතන মালටි পেජ් ডকুমেন্ট. එතකොට মালටි পেජ් ডকুমেন্ট කියනකොට මට ඕනේ PDF එක ඇතුලේ මේ කොල ටික ඔක්කොම තියෙන. එහෙම නැතුව මට එක ডকুমেন্ট එක PDF එකක් ඕනේ නැහැ එක আর্টබෝඩ් එකට. කියන්නේ මට PDF දෙකක් ඕනේ නැහැ මේ পেජස් දෙකෙන්. මට ඕනේ එකපාරම PDF එක ඇතුලේම পেජස් දෙක තියෙන. ඒ නිසා මම මෙතන মালටි পেජ් ডকুমেন্ট කියන එක දෙනවා. ඊට පස්සේ මම ක්වොලිටි එක ෆුල් කරනවා. ෆුල් කරලා ඊට පස්සේ මම රන් කරනවා. රන් කරාට පස්සේ එයා පොඩි සිමියුලේෂන් එකක් වගේ ගිහිල්ලා, සිමියුලේෂන් නෙමෙයි පොඩි ප්‍රොසෙස් එකක් ගිහිල්ලා මේ විදිහට ටිකකින් එයා ඒක අවුට් කරනවා. ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ ඩෙස්ක්ටොප් එකේ සොෆ්ට්වෙයාර් එකට ගිහිල්ලා ඊට පස්සේ new folder PDFs මං හිතන්නේ තාම export උනේ නැහැ. හරි. දැන් තමයි ආව. මේ විදිහට CV එක එනවා. හරි CV එක ආවට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ double click කරලා මේ විදිහට open කරලා බලන්න ඔයාගේ CV එක හරියට ආවද කියලා. හොඳයි. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා මේකේ soft copy එකක් ඔයා කාට හරි යවනවා කියමුකෝ. මේක දෙවෙනි page එක. හරි. සොෆ්ට් කොපි එක ඔයා කාට හරි යවනවා කියමුකෝ. එතකොට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද මගේ පළවෙනි page එක ඇවිල්ලා තියෙන්නේ යටට, දෙවෙනි page එක ඇවිල්ලා තියෙන්නේ ඔයාගේ උඩට. එතකොට මම කොහොමද මේක හදාගන්නේ? මේක හදාගන්න තියෙන ක්‍රමය තමයි ඔයා Photoshop වලට ආවම ගිහිල්ලා මෙතන page 1 2 කියලා තියෙන එක ඔයා 2 1 විදියට වෙනස් කරන්න. එතකොට artboard එකකින් ඔයා PDF එකක් එළියට දානකොට එයා පිළිවෙල බලන්නේ මෙන්න මෙතන තියෙන පිළිවෙලට තමයි එයා PDF එක ඇතුලේ pages ටික දාන්නේ. ඒ නිසා page 1 2 3 4 කියලා යටට යන විදිහට දාන්න. එහෙම නැතු යට ඉඳලා උඩට දාන්න. එපා යට ඉඳලා උඩට දැම්මොත් අර විදිහට තමයි වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම ආයෙමත් PDF එක export කරොත් අපි ආයතනටම දාමු desktop software new folder CV2 කියලා මම දෙන්නා. ඊට පස්සේ රන් කරන්න. ඊට පස්සේ මේ විදිහට PDF එක export වුණා කියලා අපි message එක එනවා. බැලුවොත් CV2 එක දැන් හරියටම PDF එක export වෙනවා pages තියෙන පිළිවෙලට. ඉතින් මේ වගේ ක්‍රමයකට ඔය CV එක හදනවා නම් ගොඩාක් හොඳයි. මොකද ආටිස්ලා يعني 3D art, 2D art ඒ වගේ කරන කට්ටිය ගොඩක් CVs හදනකොට මේ වගේ ආටිස්ටික් විදියට තමයි CVs හදන්නේ. සාමාන්‍යයෙන් ඒ විදියට තමයි ඒක යන්නේ. normal CVs හදන්නේ නැහැ word ඒ වගේ දේවල් වලින්. ඉතින් ඒ නිසා මේ artboard feature එක ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් තැන්වලදී use කරන්න පුළුවන්. එකපාර ගොඩක් file එක වැඩ කරන්න පුළුවන් නිසා එහෙනම් මම හිතනවා ඔයාලා ගොඩක් වැදගත් දෙයක් අද ඉගෙන ගත්තේ කියලා මේ tutorial එකෙන්. එහෙනම් අපේ channel එක subscribe කරලා ඒ වගේම තමයි ඔයාලා දන්න අඳුරන කට්ටියට කියලා, ඉගෙන ගන්න කට්ටියට කියලා අපේ page අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් එහෙනම් සුබ දවසක්. අපි තව tutorial එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් thank you.